අනිවාර්යයෙන්ම මේ Call of Duty Black Ops සෙටින් එක 1983ත් 2008ත් අතර කාලයේ තිබුණු යුදමය සංග්‍රාමයකට සම්බන්ධ විය යුතුයි. Call of Duty game එකක් හැම අවුරුද්දකම release කරන එකටද එහෙම නැත්නම් අවුරුද්දක් හැර අවුරුද්දක් release කරන එකටද ඔයා වැඩිපුර කැමති? Call of Duty කියලා කියන්නේ හැමදාම පුවත් මවන game franchise එකක්. ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ Call of Duty Vanguard release වෙන කලින් ඉඳලම මේ අවුරුද්දේ release වෙන තිබුණ Call of Duty Modern Warfare 2 ගැන තොරතුරු මාධ්‍යන්ට නිකුත් වුණා. ඉතින් මේ පාරත් අන්න ඒ වගේම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මේ පාර Call of Duty Modern Warfare 2 release වෙන කලින්ම ලබන අවුරුද්දෙන් තියෙන Call of Duty game එක ගැන තොරතුරු මාධ්‍යන්ට ඔන්න නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙන විශේෂම දේ තමයි ගිය පාර මේ leak එකට සම්බන්ධ වුණ කෙනත් මේ පාර මේ leak එකටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ තොරතුරු වඩාත්ම නිවැරදි කියලා gaming community එක හිතන්නේ. ඉතින් අපි හිතුවා මේ ගැන ඔයාලත් එක්කත් කතා කරන්න ඕන කියලා. ඒ නිසා තමයි මීළඟට මේ එන්න තියෙන Call of Duty game එක ගැන මාධ්‍යයට නිකුත් වුණ තොරතුරු අපි අද ඔයාලට අරගෙන එන්නේ. මම හිතනවා දැන් ඔයාලට මේ Call of Duty franchise එක ගැන හොඳ දැනුමක් ඇති කියලා. මොකද Planet 361 වලින් අපි දිගින් දිගටම follow කරන game franchise එකක් තමයි Call of Duty. මේ පාර එන්න තියෙන Call of Duty Modern Warfare 2 ගැනත් අපි දිගින් දිගටම කතා කරා. ඒ videos ටික බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ උඩ මේ link එකෙන් ගිහලා ඔයාලට බලන්න පුළුවන්. මම නැවත මතක් කරන්නේ මේ අලුතෙන් එන්න තියෙන Call of Duty Modern Warfare 2 game එක පරණ Call of Duty Modern Warfare series එකත් එක්ක ගොඩක් දෙනෙක් පටලගෙන ඉන්නවා. ඉතින් මේ පැටලුම් ඔක්කොම ලියා ගන්න පුළුවන් මම මේ ගැන කරපු වීඩියෝ ටික ඔයාලා බැලුවොත්. එහෙනම් මේ videos ටික බලලා එන්න මේ වීඩියෝ එක බලන්න. එහෙනම් අපි අද කතා කරමු මේ ඊළඟට එන්න තියෙන Call of Duty game එක ගැන මාධ්‍යයට නිකුත් වුණ තොරතුරු මොනවද කියලා. Call of Duty කියන්නේ හැමදාම game එකක් release වෙන්න කලින් ඉඳලම ඒ game එකේ තොරතුරු මාධ්‍යන්ට leak වෙන game franchise එකක්. ඔයාලා මගේ videos බලනවා නම් මතක ඇති 2021 දී release වුණ Call of Duty Vanguard release වෙන්නත් කලින් ඉඳලම තමයි 2022 දී Call of Duty Modern Warfare reboot series එකේ sequel එකක් release වෙන බවට තොරතුරු මාධ්‍යන්ට නිකුත් වුනේ. ඉතින් අද වෙනකොට ඒ තොරතුරු 100%ක්ම සත්‍ය වෙලා තියෙනවා කියලා ඔයාලා දන්නවා. 2022 ඔක්තෝබර් 28 වෙනිදා මේ Call of Duty Modern Warfare 2 ඔබ හමුවට පැමිණීමට නියමිතයි. ඉතින් 2021 අවුරුද්දේදී 2022 දී රිලීස් වෙන ගේම් එක ගැන තොරතුරු හෙලි කරපු පුද්ගලයන් අතරේ ඉදිරියෙන්ම හිටපු කෙනෙක් තමයි රියැලිටි UK කියන ගේම් ඉන්ෆෝමේෂන් ලීකර්. ඔහු ඇක්ටිවිෂන් සමාගමට යම් සම්බන්ධයක් ඇතැයි පැවසෙන පුද්ගලයෙක්. මේ රියැලිටි UK විසින් මීළඟ Call of Duty ගේම් එකේයි පැවසෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදා හරින්නට කටයුතු කරලා තියෙනවා. ඔහු කියන විදිහට දැනට ඩිවලොප් වෙමින් පවතින Call of Duty Warzone Mobile හි Close Alpha version එකක් ඇතුළත තමයි මේ තොරතුරු ඔහුට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ ඡායාරූප නිසාවෙන් මීළඟට එන Call of Duty game එක ගැන තොරතුරු මේ වෙද්දි අන්තර්ජාලය තුළ ප්‍රධානම මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඔයාලා මේ වන විට දන්නවා ප්‍රධාන ස්ටුඩියෝස් කිහිපයක්ම Call of Duty develop කරන්න දායක වන බව. ඒ තමයි Infinity Ward, Treyarch, Sledgehammer Games සහ Raven Software. මෙවර Call of Duty Modern Warfare 2 develop කරන්නේ මෙතනින් Infinity Ward විසින්. ඊට කලින් ආව Call of Duty Vanguard develop කරේ Sledgehammer Games විසින්. ඉතින් මේ නිසාවෙන් මේ රටාවේ හැටියට මීළඟ අවස්ථාව ලැබෙන්නේ Treyarch ස්ටුඩියෝ එකට. මොකද Call of Duty Vanguard වලටත් කලින් ආව Call of Duty Black Ops Cold War develop කරේ මේ Treyarch සහ Raven Software එකතු වෙලා. ඉතින් මේ නිසාවෙන් මීළඟ Call of Duty game එක develop කරන්නේ Treyarch ලා බව අපට නිගමනය කරන්න පුළුවන්. ඉතින් මේ Reality UK ගේ leak එකට අනුව ලැබුණු පළවෙනි ඡායාරූපෙම Treyarch සමාගමේ ලාංඡනය සහිත ඡායාරූපයක්. ඒ කියන්නේ අපේ නිගමනය සත්‍යයක්. ඒ වගේම මේ logo එක Treyarch විසින් භාවිතා කරන්නේ Black Ops series එක සඳහා. ඒ නිසාවෙන් මීළඟ Call of Duty game එක Call of Duty Black Ops series එකේ game එකක් බවත් අපට අනුමාන කරන්න පුළුවන්. Reality UK විසින් මීළඟට මාධ්‍යන්ට නිකුත් කරපු ඡායාරූපෙන් තමයි මේ Call of Duty Black Ops game එකේ setting එක ගැන අපට හරියටම අනුමාන කරන්න හැකියාව තියෙන්නේ. මේ ඡායාරූපයේ වැදගත්ම දේ තමයි අපිට දකින්න තියෙන stealth bomb යානාව. මේ stealth bomb එකේ නම තමයි Lockheed F117 Nighthawk. මේ stealth bomb එක නිෂ්පාදනය කරන්නේ ඇමරිකාවේ Lockheed Corporation නම් ගුවන් යානා නිෂ්පාදන සමාගම. මේ Lockheed F117 Nighthawk නිර්මාණය කරන්නේ ඉතා නිශ්ශබ්දව සහ වේගයෙන් සතුරු ඉලක්කවලට ළඟා වෙලා පහර දීම සඳහා මේ ගුවන්
ගුවන් යානය තනි අසුනකින් යුක්ත වන අතර එන්ජින් දෙකකින් බලගැන්වෙනවා. මේ යාන 64ක් ලොක්හීඩ් කෝපරේෂන් විසින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ වර්ගයේ ස්ටෙල්ත් බොම්බ ඇමරිකාව විසින් භාවිතා කළේ 1983ත් 2008ත් අතර කාලයේදී පමණයි. ඒ කියන්නේ 2008 මේ ස්ටෙල්ත් බොම්බ සියලු යුද මෙහෙයුම් වලින් විශ්‍රාම ගන්වනවා. මේ තොරතුරු ආශ්‍රය කරගෙන අපට හැකියාව තියෙනවා මේ අලුත් කෝල් ඔෆ් ඩියුටි බ්ලැක් ඔප්ස් ගේම් එක කුමන කාල වකවානුවකට අයත්දැයි නිගමනය කරන්න. අනිවාර්යයෙන්ම මේ කෝල් ඔෆ් ඩියුටි බ්ලැක් ඔප්ස් සෙටින් එක 1983ත් 2008ත් අතර කාලයේ තිබුණු යුදමය සංග්‍රාමයකට සම්බන්ධ විය යුතුයි. ඒ වගේ මේ සංග්‍රාමයට ඇමරිකාව ප්‍රධාන ප්‍රහාරකයා විදිහට එකතු විය යුතුයි. ඊටත් අමතරව මේ ඡායාරූපයේම පසුබිම ගැන බලපුවාම මේක කාන්තාරයක් සහිත ප්‍රදේශයක් බවට අනුමාන කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට කාන්තාර සහිත පසුබිමක අදාළ කාල වකවානුවේදී ඇමරිකාව විසින් ලොක්හීඩ් F-117 නයිට් හෝග් වන් යානා භාවිතා කරලා පහර දුන්න එක ප්‍රධාන මෙහෙයුමක් අපට මතකයට එනවා. ඒ තමයි ගල්ෆ් වෝ එක. මේ ගල්ෆ් වෝ එකේ ඉතිහාස කතාව දිවයන්නේ 1980 දශකයට. 1980 දශකයේ මුල් කාලයේදී ඉරාකය සහ කුවේට් කියන ඉතා මිත්‍රශීලී රටවල් දෙකක් කුවේටේ විසින් ඉරාකයට ණය ආධාර පවා විශාල වශයෙන් ලබා දුන්නා. නමුත් මේ විදිහට ඉරාකයට කුවේට් වලින් උදව් කිරීම නොරිස්සූ අසල්වැසි රටක් තිබුණා. ඒ තමයි ඉරානය. මේ විදිහ ඉරානයේ රජයත් විශාල පරිවර්තනයකට බඳුන් වෙලා තිබුණා. ඒ හේතුවෙන් ඉරානය කුවේටේ තෙල් ආකර සහ තෙල් ප්‍රවාහන රථ ඉලක්ක කරගෙන කුඩා ප්‍රමාණයේ පහර දීම් සිදු කරනු ලැබුවා. ඉතින් මේ නිසා ඉරාකය විසින් ඉරානයට විරුද්ධව සටන් ආරම්භ කරනවා. ඒකට හේතුව වුණේ තමන්ට උදව් කරන කුවේට් රාජ්‍යයට ඉරානය විසින් කෙනෙහිලිකම් කිරීමයි. මේ යුද්ධය සඳහාත් අති විශාල ආධාර ප්‍රමාණයක් කුවේටේ විසින් ඉරාකයට ලබා දුන්න අතර තමන්ගේ ගුවන් තොටුපළවල් සහ වරායන් පවා ඉරානයට එරෙහි යුද්ධයේදී ඉරාකය වෙත ලබා දෙන්න කුවේට් කටයුතු කළා. ඉතින් මේ අසමතුලිත යුද්ධය ඉරාකය 1988 ජයග්‍රහණය කරනවා. ඒ විදිහ කුවේටේ විසින් ඉරාකයට ඩොලර් බිලියන 14ක ණය මුදලක් ප්‍රේෂණය කරලා තිබුණා. ඉතින් 1988 ඉරාකය විසින් කුවේටෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ ආර්ථිකය යුද්ධය නිසා කඩා වැටි ඇති නිසා මේ ණය ගෙවා දැමීමට සහන කාලයක් ලබා දෙන ලෙස. නමුත් කුවේටේ විසින් ඒ ප්‍රතික්ෂේප කරනවා. මෙහිදී ඉරාකය විසින් දිගින් දිගටම පෙන්වා දෙන්නේ තමන් විසින් ඉරානයට එරෙහිව කළ යුද්ධය නිසා ඉරානයෙන් කුවේටේට සිදුවුණු බලපෑම සම්පූර්ණයෙන්ම නැති වූ බවත් ඒ පිළිබඳව සලකා බලා හෝ ණය ගෙවීමට සහනයක් ලබා දෙන ලෙසත්. 1989 මේ සම්බන්ධයෙන් දෙරට අතර තිබ්බ සාකච්ඡා අසාර්ථකව අවසන් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 1990 අගෝස්තු 2 ඉරාකය විසින් කුවේටේ ආක්‍රමණය කරනවා. කුවේටේ කියන්නේ ආර්ථිකතින් යම්කිසි තැනක හිටියට යුදමේ පැත්තෙන් ශක්තිමත් රාජ්‍යයක් නෙවෙයි. ඉරාකයේ 88,000 හමුදාවට සාපේක්ෂව කුවේටේට හිටියේ 20,000 පමණ හමුදාවක් විතරයි. ඒ නිසා වෙන ඉරාකයට පුළුවන් වෙනවා පහසුවෙන්ම කුවේටේ අත්පත් කරගන්න. මෙතනදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉරාක රජයේ නිවේදනයක් නිකුත් කරනවා වහාම කුවේටේ අතහැර නැවත ඉරාකයට පසුබසින ලෙස. නමුත් ඉරාකයේ විසින් ඒක ප්‍රතික්ෂේප කරනවා. අන්න එතනදී තමයි එක්සත් ජාතීන් විසින් අනුමත කරන ලද ඇමරිකා එක්සත් ජනපද හමුදාව ඉරාකයෙන් කුවේටේ ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරන්නේ. 1990 අගෝස්තු 2 තමයි මේ යුද්ධයත් ආරම්භ වෙන්නේ. මෙන්න මේ යුද්ධය තමයි ගල්ෆ් වෝ, එහෙම නැත්නම් ගල්ෆ් යුද්ධය විදිහට හැඳින්වෙන්නේ. මෙතනදී මේ යුද්ධයට එක්සත් රාජධානිය ප්‍රංශය, සෞදි අරාබිය, ඊජිප්තුව ඇතුළු රටවල් 35ක් කුවේටේට සහ එක්සත් ජනපදයට සහාය දැක්වුවා. මේ සහාය සමග 1991 පෙබරවාරි 28 වෙන විට ඉරාක හමුදා වලින් කුවේටේ නැවත අත්පත් කරගන්න මිත්‍ර හමුදා පාර්ශවයන් සමත් වෙනවා. ඔපරේෂන් ඩෙසර්ට් ෂීල්, ඔපරේෂන් ඩෙසර්ට් ස්ටෝම් වැනි සුප්‍රසිද්ධ සටන් වලින් පණ ගැන්වුණු මේ මෙහෙයුම අදටත් ගල්ෆ් කලාපයේ සිදු වූ විශාලම සටන ලක්ෂ්‍ය හැඳින්විය හැකි. ඉතින් මේ ගල්ෆ් යුද්ධය පසුබිම් කරගෙන පසු කාලීනව සාහිත්‍ය නිර්මාණ විශාල වශයෙන් බිහි වුණා. වීඩියෝ ක්‍රීඩා කර්මාන්තයත් ඊට දෙවෙනි උනේ නැහැ. කන්ෆ්ලික්ට් ඩෙසර්ට් ස්ට්‍රෝම් වැනි වීඩියෝ ක්‍රීඩා බිහි වෙන්නේ මේ ගල්ෆ් යුද්ධය ආශ්‍රය කරගෙන. ඉතින් මේ නිසා කෝල් ඔෆ් ඩියුටි බ්ලැක් ඔප්ස් වැනි ගේම් එකකට හොඳ වස්තු බීජයක් මේ ගල්ෆ් යුද්ධෙන් සකසා ගන්න පුළුවන්. ඒ වගේම මේ කෝල් ඔෆ් ඩියුටි බ්ලැක් ඔප්ස් සීරීස් එකේ මීට පෙර ගේම් එක වුණ බ්ලැක් ඔප්ස් කෝල්ඩ් වෝ වල කතාවට පසුබිම් වන 1983 වර්ෂයේ පසු කාලීනව සිදු වුණු ප්‍රධාන යුද්ධයක් තමයි මේ ගල්ෆ් යුද්ධය. ඒ හේතුවෙන් පැරණි කතාවම ඉදිරියට අරගෙන යමින් මේ ස්ටෝරි දෙක එකිනෙක හා සම්බන්ධ කරන්නත් ඔවුන්ට හැකියාව ලැබේවි. ඒ කියන්නේ කෝල් ඔෆ් ඩියුටි බ්ලැක් ඔප්ස් කෝල්ඩ් වෝ වලට පස්සේ කතාව තමයි මේ කෝල් ඔෆ් ඩියුටි බ්ලැක් ඔප්ස් ගේම් එකෙන් අපට අරගෙන එන්නේ. ඒ වගේම මේ රියැලිටි යුකේ විසින් තවත් ඡායාරූපයක් මාධ්‍යන්ට නිකුත් කරා. මේකෙදි විශාල පල්ලියක් හෝ කෞතුකාගාරයක් තුළට දිවයන ගෑස් මාස්ක් එකක් පැලඳි සහ නොපැලඳි සොල්දාදුවන් දෙදෙනෙක් අපට දැක ගන්න පුළුවන්. මේකට අමතරව මේ රියැලිටි යුකේටම පුළුවන් වෙලා තියෙනවා මේ කෝල් ඔෆ් ඩියුටි බ්ලැක් ඔප්ස් ගේම් එකේ තියෙන ආයුධවල කේතනාමයන් කිහිපයක්ම ලබා ගන්න. කෝල් 723, AK-74, මොස්බර්ග් 500, MP5 වැනි ආයුධ තමයි ඒ කේතනාමයන් ආශ්‍රයෙන් අපට මේ බ්ලැක් ඔප්ස් ගේම් එකේදී භාවිතා කළ හැකිවන බවට අනුමාන කරන්න පුළුවන්. ඉතින් මේ ආයුධත් 1990 දශකයේදී පරිහරණය කළ ඒවා. මේවා ගල්ෆ් යුද්ධයටත් භාවිතා වුණා. ඉතින් මේ සියලුම කාරණා නිසා මේ ගල්ෆ් වෝ සෙටින් එකට ඊළඟ බ්ලැක් ඔප්ස් ගේම් එක අරගෙන එන බවට ඕනෑවටත් වඩා සාක්ෂි අපට ඔහු සපයලා තියෙනවා. නමුත් මීළඟට මාධ්‍යන්ට නිකුත්
තුන තොරතුර තමයි ලොකම කැළඹීමක් ඇති කරේ. ඒ තමයි මේ Black Ops game එක release වෙන්නේ 2024 දී බවට තොරතුරක් අන්තර්ජාලයට නිකුත් වීම. Activision Blizzard සමාගම Microsoft විසින් මිලදීගෙන Xbox Game Studios වෙත ලබා දීමත් සමග තමයි මේ අවදානම ගැන කතාබහක් මීට කලින් ඇති වුනේ. ඔවුන්ගේ සෞදානම Call of Duty game එකක් වසරක් හැර වසරක් release කිරීම බවයි එයින් කියවුනේ. මේක තාමත් තහවුරු කරගන්න අමාරු තොරතුරක් බව කිව යුතුයි. නමුත් 2023 දී Call of Duty game එකක් release නොවී 2024 දී අපි මේ කතා කරපු Black Ops game එක release වෙන්නත් ඉඩක් නැතිවම නෙවෙයි. ඒ පිළිබඳව Xbox සහ Activision හි තීරණය පිළිබඳව අපි අවධානයෙන් බලාගෙන ඉමු. ඉතින් මේතරතුරු අපි දිගින් දිගටම follow කරනවා. මේක නලුත් දෙයක් දැනගන්න ලැබුණොත් අපි අනිවාර්යයෙන්ම ඔයාලට අරගෙන එන්නම්. ගොඩක් දුරට මේ තොරතුරු සත්‍ය වෙන්න ලොකු ඉඩක් තියෙනවා. අපි ඒක ගැන නිරතුරු අවධානයෙන් ඉන්නවා. ඒ නිසා ඔයාලත් Planet 361 එක දිගින් දිගටම නැදලා ඉන්න. ඔයාලට පුළුවන් මේ තොරතුරු වල සත්‍ය අසත්‍යතාවය ගැන ඉදිරියේදී හරියටම දැනගන්න. Call of Duty game එකක් හැම අවුරුද්දකම release කරන එකටද එහෙම නැත්නම් අවුරුද්දක් හැර අවුරුද්දක් release කරන එකටද ඔයා වැඩිපුර කැමති? ඔයාගේ උත්තරේ පළ comment section එකේ දාන්න. එහෙනම් අපි තවත් අලුත් video එකකින් හම්බෙමු. එතකන් ගිහිල්ලා නම් happy gaming. ජය ජය වේවා. We'll be right back.